සුභමධ්‍යහනක් ස්වාධින රුබවාහිනිි මධ්‍යන ප්‍රෘක්ති විකාශ්‍ය සමගින යොබ. ප්‍රමන් පවතිසි රස්ථල. පාස්කු ප්‍රහාරයට අවුරුත්තු දෙකකට කලින් ඔත්තුව දුන්නා. කාදිනෙල් හිමි සැලිකිලිමත් තුනේ නැහැ. කලගොඩ හිමි හෙළිකරයි. අධිපදිපුටුවේ ඉඳගන්න තබ ්‍රාලියත්දී. න්ත්‍රීපුටුවේ යළි ඉඳගන්න කැටගොඩ සූදානමින් අන්තවාදී මතවාදය යුගයේ බරපතලම අභියෝගයයි ජයගන්න සැවෝම එක්වෙමු අගමැති මහින්ද ලොවටම කියයි අවුරුදු දිහට වැඩි සැමට සිකුරාතා වන විට එන්නත ලබාදී අවසන් වන ලකුණු කැටන්දලදී කන්ටේනරයක් ්‍රපාතයකට කෙරලෙයි ඇකන් කාන්තාවන්ගේ අධ්‍යාපනයටත් බාඩලාගේ දැඩිනීදී රාජමාතය අජිත්නිවාඩ ගබ්්‍රාල් මහතාසේ රාජමාත්‍යය දුරෙන් සහ ජාතික ලස්තු මන්ත්‍රී දුරෙන් අද ඉල්ලා අස්සුනා ජත්නිවාඩ කගබ්‍රාල් හතාගේ ඉල්ල අස්වීමෙන් හිස් ව, ජාතික ලයිස්තු පාලිමේතු මන්ත්‍රී දුහරේ සඳහ ජයින්ත කැට ගොඩ මහතා පපත්කිරීමට තීරණේ කරඇති බව අද පැවති මාත් ්‍යහමුවකද, ශ ලංකා පෝදචන පරමුණහි හල ෙක් ග කාරවස හතා පැවසවා. . ජ බ්‍ර ල් හසසි ල් අස් ලපිය පාලිමෙන්න්තු මහලිකම් ්‍ර යාවෙත අද හ දුන්න. හ ශ්‍ර ලංකා මහැක් ද පතිව ලස පත්ම සඳහයි බෙලස ඉල්ලා අසව ඇතේ. ජත් නිවාත් කගබරල් හතා මට පෙරද දෙදහස් පහවසරේ ට දෙදහස් පහල වසර දක්වා ශ්‍රී ලංකා මහ ැක්වේ අධිපතිවරයා ලෙස කටයතු කලා වර්තබන බහ බැංකවා අධිපති හචාරි W ලක්ෂමන් මහතා හිට දිනීද සිද්දුරෙන් විශ්‍රම කනීමටනීමටයි. බහචරි Wඩ ලක්ෂමන් මහතා දෙදහස් දහනබේ වසරේ දෙසැම්බර්මස සි හතරවෙනිදා ෙර මහබැංක්ව අධිපතිවරයාලෙස පත්පුුණ. ඒ මහතා පහලුස්වවෙනි හ බැංක්ව අධිපතිවරයාලෙසයි පත්පුුණ. ්‍රල් මහතාම සතය තුලදේ මහමැක අධිපතති දුරේ රජකාරරි ඇබීමට නීමමතව සි නවා. ජ බ්‍ර හ පිමෙන්තු න්ත දුර ල් ස තිවන ර පපුව සඳහ තික ලයිස්ත ඇත ොර පත් කරගනීමට නීමම නියෝජතතා පල බද ශ්‍රීලක්ක පදුචන පරුණන හලෙකම් පර්ලිම න්්‍ර ති සාකරකාරවසන් මහතා බෙලෙසාද හස් පල කලා. ඒ ඇතිවන පුරප්පාඩුව සඳහා පක්ෂය විසින් මේ වන විට තීරණය කරලා තියෙනවා. පසුගිය කාලේ ඉවත්වුණු ජයන්ත කැටගොඩ මැත්තුමාව පත්කරන්න කියලා කියන තීරණේ පක්ෂය අරන්තියනවා ඒ සබන්ධෙන් කටයුතු ඉදිරියටෙරෙ. ්‍රී ලංකා පොදජා පෙරමුණ කියන්නේ සුවිශේෂී පක්ෂයක්. අපේ පක්ෂයේ සියලුම ජාතික ලස්තු මන්ත්‍රීවරු විතරක් නෙම අනිත් මන්ත්‍රීවරුත් රටවෙනුවෙන් අපේ පක්ෂය වෙනුවෙන් ඕනම කැපවීමක් කරන්න සූදානමින් ඉන්න පිරිසක් කියන එක ඉතා අඩම්බරෙන් කියන්න ඕනේ. ආර්ථික දේශපාලන හා සාමාජීය අරමුණු සාක්ෂාත් කර ගැනීමදී. අපගේ අනාගතය රඳා පවතින්නේ එක් ජාතියක් පශයෙන් සිදුවන. එකමතුකමහා සහත් ජීවනය මත බව අග්‍රමාත්‍ය මහින්දරජ පක්ෂ මතා අවධාරණය කරනවා. ජීවිස්ස අන්තර් ආගමික සංසදේ පළමු සැසිවාරය අවතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශව කළා ජීවිස් රාජනායක සමුුව ලබන ඔක්තු මර මස තිහ සහත් තිස් එක යන දිනා හිදී එදාලියයේ රෝම අගනුවරදී පැවැත්වීමට නියමිතයි. ඊට සමගමීව ජීවිස අන්තර් ආගමික සංසදයේ පළමු සැසිවාරය එදාලයේ ොළොන්ඥා නගරේදී ඊයේ පැවැත් වුණ. සංසදයේ සමාරම්මක දිනේ වූ යේ දිනේදී පළමු සැසිවාය ඇමතු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂමතා කියයක් සිටිය විධ ජනකටස් එක්කරගනිමින් පරිනත ජාතිකත්වයක් පිබඳ හැගීමමක්ගිනැකීමි අභියුගේට ශ්‍රී ලංකාව සාර්ථකව ප්‍රතිචාරදක්වා ඇති බවයි.. ආර්ථික දේශපාලන හා සාමාජ්‍ය අරමුණු සපුරාගැනීමේද. බොහෝ සීන් අපේ නාගතයේ රදාා පවතින්නේ එක මුතුකම් මත. අන්තවාති මතවාද මේ යක ඇති බරපත්තලම අිෝක බව පින් පාතන කැමති දැන වුරුදු විසකට පෙර සිදුවූ ඇමරිකා ත්‍රස්ථ ප්‍රහරේ කේද චනක සිදුවීම සිහිපත් කළ යුතුයි. ඊටකොතුරපුූ සියලු දෙනක් වෙනුවෙන්. සමස්ථ මාන පර්කයාලෙස අපි ඔඕුන් සමඟ ශෝකය බෙදාකතයුතුයි. වැරදිකරුවන් හා ඕවන්ගේ ප්‍රකාශි තරමුණු කුමක්වත්. සිදුවීම සියලුමාකාය ත්‍රස්ථවාති ක්‍රියාවන්ට එරෙ හිවීමේ අවශ්‍යතාව සහිගන් වනවා. ශ්‍රීලාාකාර වචය මේ වන විට ප්‍රමුඛතාව ලබාදී තිබෙන්නේ අධිහපනය අන්තර්ගතය නවීන වවශ්‍යතාවන්ටනු ප්‍රතිසංස්කරණය කරන්න. අපගේ තරුණ ප්‍රචාව තෘප්තිමත් ජීවනු පාය මාර්කැන් සඳහ සදධ කළ යුතුයි, කොVවිඩ ධර්ුතය ආකම් චාතීන් ශිෂ්ඨා චාරාතර බෙනස්කම්පෙන් පන්නේ නැහැ. සමස්තමාන පර්කයාට මාරාන්තික පහරක්කිල්ල කළ කොවි් වසංගතයන් බේරිී. ි ිවිත ගඩ නකා කැනීමට නම්. ජාත්‍යන්තර සහල්ගිතාව ශක්තිමත් කළ යුතුයි. නෝතන වෛත්‍ය විතාව මකින් ලබාක තැහැකි ඉන්නත් මෙින්ම සෙසු ආරක්ෂික පියවර අනුකමණය කිරීම අත්ේ වශ්‍යයි. ජාත්‍යන්තර සංවිධාන හා ශක්තිමත් ආර්ථිකයක් ඇති රටවලින් ආදහර ලබාගැනීමට දනවත් නොබන රටවල් සඳහා විශේෂ විදිවිධහන ගෙදීමත් පැතක. බය යම් පිරිසක් නෙවෙයි. සීලු දෙනාම චය කතයුතු අිෝගයක්. වෛඩසේ හේතුවෙන් රටවල් දේශ සීමතාවකාලික වසාදනීම සුදුසුුවත් හොදකලාවීම ඊට පිළිතුරක් නෙවේ. අද සිදුවන සංගමයන් මෙම වාතාවරණයට අභිහෝකයක් වුවත් සාධහරණ පදනමක් මත රැකයා ලබා කෙනීමි අවස්ථාවඩෙදහස්සු තිබිය යුතුයි.. එක්සජතින්ගේ මාන හිමකම් කොමസാරිස් මශෙල් බැචල ජිනවා මානව හිමකම් කවන්සිලේ දීශුලක්කාව සම්බන්ධයෙන් අද කරුණු දැක්වීමට නියමිත බව විදිස් මාධ්‍යවාර්තා කරනවා එක්සජාතින්ගේ මානව හිමිකම් කවউන්ட்සිලේ හතලිස් අට වන සැසිිය අද ආරම්භ වෙලා ලබන මාසි හයවනදාතෙක් පැවැත්වෙනවා විඩියෝ තාක්ෂණය සේ මයි වර සැසය පවැැත්වීමට සූදාම් කරලාතින්නේ. එක් ජාතින්ගේ මාන හිමකම් කවන්සසිලේ දිරිපත් කර ඇති යෝජා ්‍ර ලංකාරජය ක්‍රාත්ම කර ඇති ආකාරය සම්බන්ධයන්ද එහිද ඇ අහස්තක්නු ඇති වයි වාර්තාාව වන්නේ ශ්වලංකාවතුල පවතින මාන හිමික තත්වය සම්න්ධීන්, පසුගේ පෙබරවාරි මාසයේද මනහිමිකම් කෞවන්සිලේ විශේෂ යෝජනාවක් සම්මත කරගත්තා. ඒ ප හ හ න් ල රජ ස ර ිලන් හ ි ත්ව ති ාරකයන් හස . ්‍ර කාාව . හිිකම් සම්බන්ධයෙන් මානහිමිකම් කොමසාරිස්වරිය සියවාර්තායිඉදිරිපත් කරනවා පාස්කු ප්‍රහාරයට වසර දෙකකට පෙර කාදිනල් හිමියන් මුණ ගැසී ත්‍රස්ට ප්‍රහාරයක් සිදුවිය හැකි බවට තමන් දැනුම්දුන් බව බොදු බලසේනා සංවිධහනයේ මහලයකම් පූජ්‍ය ගලගොරත්තේ ඥානසාරස්වාමින් වහන්සේ පවසනවා. එහතුන් එම අවස්ථාවේ කාදිනල් හිමියන් ඒ පිළිබඳ අවධානයොමු නොකළ බවයි ඥානසාරහිමියන් පවසන්නේ මේ අතර යනසාර හිමියන්ස්වාීන රපවාහි ීරණය වැඩස තහට එක්වෙමින් තවදුරුටත් සඳහන් කළේ. අන්තවාදී ත්‍රොස්තවාදය මර්ධනයට වත්මන් රජය නියත වශයෙන්ම කටයතු කරන බට තමන් වැඩිව විශ්වාස කරන බවයි. අපි විශේෂෙන් ඒ කාලේ මේවා ඉදිගදික දිගදිික හෙරදරව කරන අපි දැක් මීගමවාදී ප්‍රදශවල හලාවත පුත්තලම ආදී ප්‍රදේශවල තත්තහගක් වෙන. මීගමය පෙරියමුල්ෙ විතරක්. එදදාස් ගණනක් නයිජීරයානු කට්ටිය ඇෆ්ගන් කට්ටිය සෝමාලයානු කට්ටිය විවිධ පන්නේ අය ස්ථානකතවෙල ඉන්න. ඉතින් ඒත් දිගින් දිකට අපි විීක්‍ෂණය කල්ලාක් අදාළ දැගලට කිවවා ම කාදිලතුමා හම්පු වෙලා දස් දහතුරින් පස්සේද දාහතේමගතු ම හිතන්න කිව්වා කාදනතුමාට මැත්තුමනී මට හලාවත්ත ඉඳලා පෑලිකොට දක්වා. එක්්චරක් බැරනක් මීගම වෙල පැලිකොඩ දක්වාත් මේ මේ සම්බල ඉන්න පියතුමාල ටික ගෙනල්ල මුණගත් සන්ඩ. මේ තියන කුණුටි පිශෂයා කරමම් එක ලක ප්‍රශ්න. ඔගොල්ලට ප්‍රහරයක්න නීමතත් කොට කිව හදු ි පොඩිපොඩි වවැඩිකක් කරෙන යන අපිටත් මේ ප්‍රශ්නයක්ත්තම අපිනං ෙති මේකට මේ නවත්න්න ර කොටම ඩිපුරහදනයක හතම දී උත්තේ පස්ස ල හද හ ති දමලට ප්‍රශනයක් නහපට නමුත් මම කියර දෙයක් වුණනාට පස්සේ හැසිරන විදි. ඒවෙලාව එතරම් වගකීමක් දවුව නෑකලතු පහසේ කියක් කීමක් දැරව හ එකකයිතින ප්‍රශ්නය නායකත්වය කියල කියන්නේ වීරත්වය කල කිය සිද්ියක් වුණට පසේ හොටු කරලා නාහකට එකකනවේ බෞද්ධවවා න වා. ඕන නො කාදා එවැනි අවාසනාවන්ත සිද්ධීන් ඇත්ති නොවීමට සීරුවෙන් සිට සමාජය ඒක පෙගෙවේ රදතු ඇතැ ොහ ඇසූ පිරතෙන් යෙන කෙනෙක්. ඒම කියවීමත් තියදත් ඇහි මේ ලංකාය ප්‍රශ්නය කියවා ගත්තේ නැත්තේ කියන ගනමට බරපතර ප්‍ර්නයයක් තිරීම. ශක්තිමත රාජනායකත්වයක් තුළ ස්ලාමන්තවාද පරාජය කිරීම සඳහා නිවැරදි වැඩපිළිවෙලක් වර්තමානය ක්‍රියාත්මක බවත් ඒ සඳහා බලපෑම් නොකරන ලෙසාතන් උන්වහසේ ඉල්ලි මක් කලා. මේ ත්‍රස්ත කල් ඉස්සරට දාගන්න. එතකොට ඒ ඉස්ලාම් නාමයෙන් එන මේ උන්මත්තක අන්තවාදය හරි හැටි හැඳින. මේක තරව දැමන්නේ නැත්තතා අපි කාරතුළු සන්හම්. ත ඒ කරන්ඩ නං ඉවසීමක්තියෙන්ට ඕන පාස්කු ප්‍රහාරය පදනම් කරගෙන ඒ වෙච්ච මහා විපත්තිය සම්පත්තියක් වන්න ඒ මැරික දිසිය හැත්තක හැත්තයකට ආසාසන්න ප්‍රමාණක සාධහරණය වඩ නං මේ ප්‍රශ්නේ මුලිනුපුටාදානතරට අපි වැඩ කරන්නවා. මේක කලබල කල්ලා මේක අහවල් එක ඇති හල්ි කරන්න ඇති හමලරවා පි දන්න රක ක න්න කියල. දකට නැ අප කල බලක් නතු හිට ම කා න්ඩ ෙනාපු එකේ. එක කාරයක්තමයි මේ ඉස්ලා මන්තවාදේ මරදනය කරන්න ශක්්තිම ්‍රාජානාකත්ව කවශය ද රජනාකත්තවල පිල තියෙනවා ති අපිම සකචාාවලට ගිල්ල තියෙනවා පීට පේනවා. ඉතාම හොඳින්. ලේසිනෑම දියෙන් කිරිවෙන් කරගන්නෝ වගේ වැඩ. එනිසා ම ඉල් හිටනවා කාදිනතුමාගේෙන් ඉල්ල හිටින කතෝලික සභහාවෙන් ඉල්ල ටනවා වගේම විපක්ෂයේ ඉපක්ෂ නායකතුම ඇතුළූ මොන කුල කර පබ දා ෑ ොල න්ත්‍ර වර වන්න පු ක්‍රස් යා නි බෞද්ධ කරනාාල තමන්ගේ දශපාන රග ැ පර. යන්සවල අරක්ෂ න්සවලට හිත් පෑරන පරිදි මෙල් ලෝක මේේතනම් ආදර්ශවලති යදේ ්‍රාවිතර ග මක් . වයිසෞුත් තිහට වැඩි සියලු දෙනට එන්නත් ලබාදීම ලබන සිකුරාධාවන විට සම්පර්ණ ක හැකි බව ජමාත්‍ය මහාචාරය චන්න්න ගැසුමන මහතා පවසනවා. කොරුණා ආසාධතීන් දෙදහස් හයසිය හතලිස් දෙැනෙක ඒ දදිනේදී හඳුනා ගනේදේ. කොරුණා ආසාධිත මරණ එකසිය හතලිස් හතරකුත් වාර්තාාවනා. ඒතිනේදී නව ආසාධතියන හඳුනාගනීමත් සමග මෙරට සමස්ත ආසාධතියන් සංඛාව හාරලක්ෂ අසු පස් නවසේ විසි දෙකදක්වා ඒහළ කියයා. හැටෙක් දහස් අටසේ දහතර දෙනෙකු තබතුරටත් ප්‍රතිකාර ලබනවා. පූර්ණ සවලබ සමස්ස සංඛ්‍යාව, හාරලක්ෂදොළදහස් අසය දොළහක්. කரோුණ ආසාධතමරණ එකසිය හතළි සතරක් ඊ තිනේදී වර්තාකිරීමත් සමග සමස්තමරණ සංඛාව එකළොස් දහස් දෙසය අනූහයක් දක්වා ඒහළ කියයා. PCR පරීක්ෂණ තුළස්දහස් දෙසය අසූ පහක් සහ රැපිට ඇන්ටජන් පරීක්ෂණ තුන්දහස් දෙසය ද අටක් ඒ දිනේදී සිදුකරති වෙනවා මාතරව වයිස ෞරදු විස්සත් විසින් වත් අතර පිරි සඳහා එන්නත් කරනය රටපුා සාර්ථකව සිතු වෙති. තියහයට වැඩිසිරුදිනාට එන්නත් ලබාදීම තව දින කිහිපයකින් සම්පූර්ණ කළ හැකි බව රජචමාතය මහචරය චන්නජය සමනහතා පවසනවා. වල්සෞරදු දුොහට වැඩ දුවන් සහ එන්නත් ලබාදීම ලබන සතිය ආරම්භකිරීමට නේමතයි. පළමු අධරේදී විශාවශ සහි දවුවන් සහන්න ලබා. ට තීරණය කරතිබෙනවා ඒ සමඟ පාසල් ්‍යවෝර්ත කිරීමට අදිය රේපයක් ැට තේසිදු කිරීමටයි සලසුම් කරති බෙන්නේ. උසස්් පෙල සහ සාමා්‍ය වෙල පන්තිවල ඉන්න ලමයිට එන්නත් ලබාද යතුයි කියන අදහසක් පැන නැගුණ පාථමි පන්තිවල ඉන්න ලමයින්ට එන්නත් කරණය අවශ්‍ය නහැ මොකොද මේ වෛරසයට ගොදුරුවීමේ ඉතාම අඩු ප්‍රවණතාවක් පුඩාළමුගේ තියන්නේෙ එක නිසා එම පතිවලින් එන්නත් කන ආරම්භ කරන්න පුළුවන් කියලා තවත් යෝජනාව. ඇතිවුුණම් මේ ගැන නි්ෂත නිගමනයට ඇවිල්ලා නිර්දේශයක් ලබදන්න කියල සෞක වා. නල් රයා ප්‍රධානත්තයෙන් කමිටුක් පත් කලති න අපිට මේ සතිඒ කමටුව නිර්දේශ ලැබිමත් එෙක් අපිට පුුවන් මොන පන්ති කවදද අරම් කරන්නන්නේ කියනක නිශවරශය තියන්නේ කරන්න මුොඩි සරයන බෙක්ේ මොඩිසෝයන අවුදධ දෙක අහිම වුණනා පස ජවිත ආඒක ලැබෙනදයක්නේති මේ ගනත් අපි දීර්ග දියට සචා කර ල්ිීමක් කර මේ කමිටුවෙන් පරපාසල් ලමු පිබඳවත් යම්කිසි නිර්දේශයක් ලබා දෙන්න කියලා. මේතිනවල දැඩි කතා හට ලක් තිබෙන එන්නතේ තුන්වන මත්‍රාව සහන්ඳයෙන්ද මෙහිදී අදහස් පල කරුණා. අවුරුදු හැට වැඩියදව. ට ඒගේ ඉදිරි පෙල සෞඛ්‍ය සේවකයන්ට තුන්ගනි එන්නත ලබාදීම පිඩිබඳ නිසිත නිර්දේශයක් ලැබෙනකං අපි බලාගෙන සිටිනවා. අපිට ප්‍රමාණොත් පරදි එන්න තියෙනවා තුංගෙන මත්‍රාව ලබා දෙන්න. ඉතින් ඒ ලබාදන්නේ මුලින් දීපු වර්ගේම එන්න තක්ද එෙමැත්තං වෙනත්වර්ගේ එන්න තක්ද මොන කාලා පරසයක පරතරයක්ක් තියාගෙන ති කියෙ එක පිබඳව අපි නිර්දේශ ලබනට පස්සක ්‍රාත්ම කරන්න පුළුවන් පට දැනටත් ේන ලෝකරටවල් කිහිේ තුන්ග මාතාව ලබද රම් කල තින තින් වැටත්ම අවදානම තින කාන්ඩුවවලට තුන්ගෙන එන්නත. ලබන්න මේමකට යෝජනා වෙලා න එහි නිර්දේශ ලබුණට පශේක පි ියාවට න න. ස්ට්‍රසෙනිකා සයින ෆාම් ට්නෙක් ෆයිස හෝ මොඩනා යන කොමුණ හෝ එන්නක පළමු මාත්‍රාව එක්කෝටි තිස්හතර ලක්ෂ පණස් අට දහස් හයිසේ විසි එක් දෙෙනෙකුට ලබාති ඉතිබෙනවා. දෙවන මත්‍රාව ලබාති ඇති සංඛාව එක්කෝටි පනස්හතර ලක්ෂ හාරදහස් දෙසිය විසි අටක්. මෙ අතර අමරිකාවේ නිෂ්පාධත ෆයිස එන්නත් මාතවා හත්ත හයි දහසක් අද අලියුම මෙරටට රැගෙනෙන් ලබවා. එම එන්නත්තොගේ වසන්ගතරෝග විී ඒක. මධ්‍යම එන්නත් ගබඩාවේ විශෂ අදිශීතාගාරවල ගබඩා කෙරුණා. ඉදිරියේදී සංචාරකයන් ගෙන්වා කැනීමේදී සෞඛේ නිර්දේශන්ට අනුකූලව නිසි කළමනාකාරිීත්තුවයකින් එම කඩියුතු ක්‍රත්මක කිරීමට සැලසුම් කරඇති බව, නිියච්ච අධ්‍යක්ෂ විෂක්නය වෛද්‍ය හේමන්ත හරත්මතා පවසනවා. රතු කලාපයකට සංචාරකයෝ ගෙනයෙනකොට ඒකෙන් අවධානමට ලක්කරන්න ප්‍රධාන කරණා දෙක්තියෙනවා අංචාරකයෙන් හර හා ලංකාවට රෝගීන් ගෙන්ඩ පුළුවන් එ වගේම ලංකාව රතු කලාපයක් නිසා ඒ අයට රෝගය බෝවන්නත් ඉඩතියෙනවා. මේදක සමබල කරමින් අපේ රටේ තියෙන පවි්‍රධාන කර්මාන්තයක් ඇැටියට මේ සංචාරක කර්මාන්තය ඉදිරියට ගෙනයාමට සෞකයෙන් නිසි මාර්ගෝපදේශ ලබා දෙෙනවා සි කළමනා කරණයක් හරහා සංචාරකයන්ගේ ආරක්ෂාව තහෞරු කර ගැනීමටත් සංචාරකයෙන් හරහා ලකාේ. නතාවට මේ රෝගයේ ඇතිවීමේ තිය අවධානමත් අවකර ගැනිමින් මේ කටයුත්ත කරගෙන ෑම ත ම සිල දෙනාගේ මේ යහපතට හේතුවන්නේ. කොවිD වසංගතය හමුවේ ජනතාව වෙනුවෙන් රජයක්ක් ලෙස්ස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් පියවරගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමර වීම හතා පවසනවා. ධ්‍යවෙත අදහස් දක්ක මිනුයි අමා්‍යවරයා මෙම අදහස් පල කළේ. ක ත්වය නිසා විසාහල මුදලක් අපට බිලියන ගනම්වලින් ්‍රියදංවෙලා තියන අයිවැ ඒගන අස්තමේන්තු කරගේ දෙගුණකට වැඩිය අවරද්ධ ාගයක් යනකොට මියද රජ්‍යය මේ වෙලාේ කරන්න පුළුවන් කාරන් ජතිපොත්තුමා ියදන් අප අදුකරගෙන ජාතිපොත්තුමාගේ දැ ස්ර යන විදේ සංචාරනත්තවොට පේනවාවම සංඛ්‍යාවක් කතගෙනයන පලවෙනි රාජ්‍යනායක බවට පත්වෙන වාහන අඩුකරගෙන කාරය මන්ඩ අඩුකරග ආදර්ශය ලබාදීලා තියන ඇති පාලිමේන්තුවේ ැිනට තමාතතිවර. මහර ස ටු දීලතියෙනක් දීල යනව මුළු කාලෙම බෝදුරීවර වෙනම් කවුරුත් කැපකිරීම කල තියනෙ වගේ රාජ්‍ය වියදම් පානය කල්ලා ගවර කැබිණත් පත්තිකක් ඉදිරිපත් කරා සියලු වියදන් අවම කිරීම සඳහයි ජයේ විදිටත් කරන්න පුළුවන්ද වල් කලා තියවා.. රාජමාත්‍ය අජත්නිවාඩ ගබ්‍රාල් මහතා රජ්‍ය අමාත්‍ය දුරෙන් සහ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා සවුවීමෙන් අනතුරුව මධ්‍යවිත මෙලෙස අදහස් දැක්වා. බතුම ද ල්ලස්සන හො ාර මම හෙට ජනාාපත්තුවාගේ ලිපිය ාරගන්නට බලාපපුෘත්තයවා ඉට පස්සේ පාලුලින්දයිඳ වැඩාරගන්න ලබයි ලැස්. බතුමගේ ඉදිරි ගමන්මාගේ කොහමද එකොට මේ ජනතාවට සාහන එෙම ලබවා දෙන්න හකි වටනද කොමද හා බැංක්ව තින්න මූලික පර්මාර්තය සහ කාරිබාය තමයි රටේ ආර්ථික ස්ථායිභාවය රැක ගැනීම ඒත් එක්කම ඒ ස්ායිභාවය රැකගන්නගම මුූලි පද්ධතිය ස්ථායිභාව රැකගැනීම ඒතමයි මූලික පරමාර්ථ සහ මූලික කාර්භාරය ඒ වගකී මිෂ්ට කරමින්. ඒත් එක්කම රටේ දිගුගමන්නට කටියුතරන්නට බාපපුරත්තු වෙනවා. කලකිීමන්ද යන්නන්නේ කොමට පාලිමි දියට සමුදල යන එක කොම ගමට කරන අපිට ජීවි නු සමුගන්න දවසක්තිනවාන. ඒමන මේ පනුතුරලින් සමුගන්න්නක ච්චලු වැඩක් නමේ නාධිපතිත්තුමා මට මේ ආරධනව කෙරුවවාම මංම ඒක ඉත සිතිං බාගත්ත මුොද මේ අවස්ථාවේද මට මේ කැපවීම කරලා රට වෙන මේ කටියුත්තකාලාට බලපත්වා.. ඇඹිලිපිිය සිට කොළම්ඹ බලා දහවනය වූ කටේනර් වතියක් රත්නපුර කටැන් තුළ ප්‍රදේශයේද. අඩි විස්සක පමණ ප්‍රපාතියකට පෙරලීමෙන් අනතුරට ලක්බනාා. ටන රතිය මාார்ගීන් ලිසාකොස්නතුරට ලක්බන ආකාරය පසුපසින් පැමණි වාහනයක ඉදිරිපස කැමරාවේ මෙලෙස සටහන් වීතිමුණා අ න? सतीन मोला्या यात्र प अनुला कोई अपवारता करuan संहन केले රතයට සහ මෝට රතයට දැඩි අලා පහ නිසිද ඇති අතර. යතුරු පැදිකරු සාමානතුවල ලබා රත්නපුර රොහලට ඇතුරත් කර තිබෙනවා. කටේන රේ හෝ මෝට රතේ ගමන් කළ කිස්වෙකුඩත් අනතුරක් සිද වනහ. කාරක වැදිච්ච පාර්සය මේ කාරක අනි පැත්තට හැරු හරිල කාරකට උඩින් තමයි ැටේන එක ොට පෙරලු. යිචි කල්ලකත් ල්ල හටයනක මයි වැදිච්චා තමයි අනි පත්තට කරගුත් ේක්නැද ම දක් හත මෙහ හමතැම අපපක තමයි ය ගටන ුද නම් දෙ තුරවාලකාරවන එකක් අයිතෙක් ම දහන දන ේර පෝල් කල වහනි පටල ය ග ම ප විල්ල තයට පඩි ු ගල මයි ද. රත්තපුර පොලසිේ රත් පහන අශය සිදිය සහනයන් වැඩිතුර පරීක්ෂණ සිදු කරනවා. ත් කිහිපයක් කෙටෙන් දකිමු දෑන්. ොවි ෝකෙන් පිට විදන්න ලක්වාසින්න ඇතුළු සමස්ත ලෝක වසින්ට සෙත්පතා සංවිධහන කරන සෙත් පිරිත් සත්්ජහයනයටට සමකමීව ධනියාය ශ්‍රිපපුෂ් පාරමහා හාරේ දීද පින්කමක් ප වැත් වනා. මෙහිදා කණඩව දිනතුනක් පරිත් සත්්ජහයනය කෙරුණා. විහර අධිපති, මොරවක්කෝරලේ ප්‍රධාන අධිරන සග හයක, පෝච්ච පාතවිට පඥාන්දස්වාමින්න් වහන්ේගේ යනු ශසන පරිදි මෙ පින්කම සංවිධාන කෙරුුණි. හ ප ො හ හ ක් හැ ත් හ ො ද න. ස්නාහිට පලාතේ තටට නිවාසා හ එන්නත් මධ්‍යස්ථ අනාස්ශ්‍රීත ජනතාවගේ මානසිකසුවේ පතා සෞධරත්මක වැඩසටහන් මාදාාවක් ජාතික තරුණ සේවසභාව ආරම්භ කරතිබෙනවා බිහැපී වියුත්යන් වෙනුවී එනම් කරතිබන්නේ. මෙහි පලමු වැඩසටහන දරහිෙන් පිට ඇඩසන් නිවස සංකීර්්‍යාශ්‍රීතව පවැත්වුණේ ජාතික තරුණ සේවසභාව සභාපති හා අ්‍යක්ෂ ජනරවල් දමිත වික්‍රම සිංහ මහතාගේ ප්‍රධනත් පේ. ැතිවරන සහ චන්ද විමසයෙන් බිය්හ, සහ නේතරීති වල ප්‍රතිසංකරන හඳුඩා ගැනීමටත්. එ සහන්දේෙන් අවශ්‍ය ංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සබහව, සහනාක අමාත්‍ය දිනේශ ගුණවර්ධන මහතාගේ ප්‍රධහනත්තුවෙන් අද රැවීමට නියමතයි. ලත්පලන චන්දක්‍රමේ පවතින අඩුපාඩු හඳුනාගනමින්, එස හා වෙසඳුම් ලබාතීම සඳහා, රජ සේවා පලත් සබහ පළත්පලන ஆමාතතිවරයාාපත් කළ ත්‍රීපුදකල සමාලෝචන කමිටුවේ වර්තාව සහන්ந்தෙන් පසුගේ කාරක සභවිදී සාකචාපට ලක්බනා. ඊට අමතරව එක්සචචාතික පක්ෂයද ැතිවරන ක්‍රමය වෙනස්කිරීම සම්හන්ந்தෙන් සිය යෝජනා මීට පෙර ඉදිරිපත් කලා. ජතික ජනබලවේගේ ඉළන්ගේ තමිල් අරසුකච්චේ ශවීලංකා මුස්ලිම් කොගලසය ජනතාව විමුක්ති පෙරමුණ සමග ජනබලවේගේ ඇතුළු දේශපාලක්ෂ කිහිපයක් ඉදිරිියදී කාරක සභාව හමුවේ සිය යෝජනා ඉතිරිපත් කිරීමට නියමිතයි. මෙම කාරක සභව හෙට දිනේදීත් රැස් වනවා.. ඒත් සමගින් මධ්‍යාන ප්‍රෘතිවිකාශය නිමාවට පත්වනවා. පස්සුරු එකයි පනස් පහහි සිතා අපගේ පැන් පැෑ පෝෘති විකාශය බලාපොරොතු අන්නර ොඩසපු දවසක්. you <laughs>